මේක බොහොම ඉස්සර කාලෙක කතාවක්. බොහොම ඉස්සර කාලෙක මේ පැණි විකුණලා ජීවත් වෙච්ච සහෝදරයෝ 3 දෙනෙක් හිටියා. මෙයාගෙන් දෙන්නෙක් කැලේට ගිහිල්ලා මීවද කඩාගෙන ඇවිල්ලා මේ පැණි හැදුවා. එක්කෙනෙක් මේ හදාගන්න මේ පැණි ටික විකුණුවා. මේ සහෝදරයෝ 3 දෙනා ජීවත් උනේ එහෙම. මේ කාලෙම එක්තරා පසේබුදුරජාණන් වහන්සේ නමක් කුෂ්ඨ රෝගියකින් පෙළමෙන් හිටියා. උන්වහන්සේගේ බෙහෙත් වටෝරුවකට අවශ්‍ය වුණා මේ පැණි ටිකක්. ඒක හින්දා තවත් පසේබුදුරජාණන් වහන්සේ නමක් මේ පැණි හොයාගෙන ගම්මානයකට ආවා පිණ්ඩපාතේ. පසේබුදුරජාණන් වහන්සේ මේ ගම හරහා යනකොට ඒක දැක්කා ගමේ හිටපු කාන්තාව. ඇය උන්වහන්සේට වැඳලා ඇහුවා, "ස්වාමීනි, ඔබ වහන්සේ මේ වෙලාවේ පිණිසුකා වඩින්නේ කුමන දෙයක් අපේක්ෂාවෙන්ද?" කියලා. ඊට පස්සේ මේ පසේබුදුරජාණන් වහන්සේ කියනවා, "මම ආවේ මේ පැණි ටිකක් හොයාගෙන යන්න. තවත් පසේබුදුරජාණන් වහන්සේ නමකට රෝගයක් තියෙනවා, ඒකට ප්‍රතිකාර කරන්න කියලා." එතකොට මේ කාන්තාව කියනවා, "ස්වාමීනි, මම දන්න මේ පැණි වෙළඳසැලක් තියෙනවා. ඔබ වහන්සේ එතනට වැඩම කරන්න. එතනින් ඔබ වහන්සේට අවශ්‍ය මේ පැණි ටික ගන්න පුළුවන්" කියලා. ඉතින් උන්වහන්සේ යනවා මේ පැණි වෙළඳසැලට. මේ පැණි වෙළඳසැල කියන්නේ අර මම මුලින් කිව්ව සහෝදරයන් 3 දෙනාගේ මේ පැණි විකුණන කඩේ වෙළඳසැල. බොහොම භක්තිවන්ත මේ පුද්ගලයා උන්වහන්සේට පසඟ පිහිටවල වැඳලා අවශ්‍යතාවය සපුරන්න මේ පැණි ලබා දෙන්න සූදානම් වුණා. ඉතින් පාත්‍රයට මේ පැණි දාන්න තියෙන්නේ. මේ පුද්ගලයා පාත්‍රයට මේ පැණි දාද්දී ඒ පාත්‍රය පිරිලා ඉතිරිලා යනකම මේ පැණි පූජා කළා. ඒ මොහොතේදී පාත්‍රයේ පිරිලා තියෙන මේ පැණි, ඒක උතුරා බිමට වැටලා තියෙන මේ පැණි දැකපු මේ වෙළෙන්දා පුදුමාකාර සතුටක් ලැබුවා. ඌ හිත ඇටින් ප්‍රාර්ථනා කළා, "මම මේ කරපු මේ පැණි දානේ හේතුවෙන් මට මේ දඹදිව තනි රජෙකු විදිහට පාලනය කරන්න ලැබේවා කියලා. මට මේ දඹදිවම තනි රජෙක් විදිහට පාලනය කරන්න ලැබේවා කියලා. ඒ වගේම මගේ රාජ ආඥාව ආකාශයේ යොදුනක් දුර පැතිරේවා කියලා ප්‍රාර්ථනා කළා. පොළොවෙත් යොදුනක් දුර පැතිරේවා කියලා මේ පුද්ගලයා ප්‍රාර්ථනා කළා. මේ විදිහට මේ පැණි දානේ අවසන් වෙලා ටික වෙලාවක් ගියාට පස්සේ අර තමන්ගේ සහෝදර දෙන්න ආවා. ආවට පස්සේ මේ කඩේ හිටපු වෙළඳාම් කරන සහෝදරයා කිව්වා, "අද මෙහෙම දෙයක් වුණා. හිස මුඩු කරපු කසාවතක් පරවගත් ශ්‍රමණයන් වහන්සේ නමක් වැඩියා. උන්වහන්සේට මේ පැණිවල අවශ්‍යතාවයක් තිබුණා. ඉතින් මම මේ පැණි පූජා කරා. මට වගේම මේ පැණිවලට ඔබ දෙපළටත් අයිතියක් තියෙනවා. ඒක හින්දා මම මේ කරපු කුසල කර්මයේ පින් ඔබ දෙපළටත් අනුමෝදන් වෙනවා" කියලා මේ සහෝදරයා කිව්වා. හැබැයි ඒකෙන් මේ වැඩිමහල් සහෝදරයා එච්චර සතුටු වුණේ නැහැ. මෙයා කියනවා, "ඔයා ওই කියන පුද්ගලයා අනිවාර්යයෙන්ම සැඩොලෙක් වෙන්න ඇති. සැඩොල තමයි හැමදාම කසාවතක් පුරවගෙන ඇවිත් කේක තැන් වලින් මොන මොන හරි ඉල්ලගෙන යන්නේ" කියලා. අනිත් සහෝදරයාත් කියන්න ගත්තා, මේ පැණි හරි අමාරුවෙන් අපි ගේන්නේ. ඔබ ওই කියන ශ්‍රමණයන් වහන්සේ මුහුදෙන් එතනට දාන්න ඕනේ. අපි මේ මහන්සි වෙලා මේ විදිහට මේ පැණි කඩන් යන්නේ. ඔහොම නිකන් දෙන්න නෙවෙයිනේ." දෙන්නම කිව්වේ මේ පැණි දාණය ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි කියලා. මේ පැණි දාණය පිළිගත් ඒ ශ්‍රමණයන් වහන්සේ කියන සතුටු වදනක් පැවසුවේ නැහැ. හැබැයි පස්සේ ඒ සහෝදරයා ක්‍රමක්‍රමයෙන් ඇත්ත අවබෝධ කරගෙන ඒ පින් අනුමෝදන් කරගෙන සතුටටපත් වෙලා ඒ පින් අනුමෝදන් කරගත්තා. ඔබට මතක ඇතිනේ අර ওই වෙළඳසැල පෙන්නපු කාන්තාව. ඇයි හිතුවා අපගේ ආර්යයන් වහන්සේට පැණි ලැබුණා නම් ඒක හොඳයි. එහෙම පැණි හම්බුනේ නැත්තම් ණයට හරි පැණි ටිකක් අරගෙන මම පූජා කරනවා කියලා. ඇයි එහෙම බලාපොරොත්තුකින් තමයි ජීවත් වුනේ. අර පසේබුදුරජාණන් වහන්සේ නැවත ආපහු කැලේට වඩිද්දී අර කාන්තාව අහනවා, "ස්වාමීනි, මේ පැණි ලැබුණාද?" කියලා. එතකොට පසේබුදුරජාණන් වහන්සේ කියන, "ඔව්, ඒ කඩේ හිටපු පුද්ගලයා මට මේ පැණි පූජා කළා. ඔව් ප්‍රාර්ථනාවකුත් කළා" කියලා අර කාන්තාවට කියනවා. ඒ වෙලාවේ අර කාන්තාව හිත යටින් ප්‍රාර්ථනා කරනවා, "අනේ සාදු, එහෙමනම් පසු දවසක මම අර පැණි පූජා කරපු වෙළෙන්දගේ බිසව වෙන්නත්, ඒ වගේම තමන් ඉපදෙන දවසකදී අතිශය රූපවත් ඉපදෙන්නත් ප්‍රාර්ථනා කළා." ඊට පස්සේ තමයි හොඳම කතාව තියෙන්නේ. එදා පසේබුදුරජාණන් වහන්සේට මේ පැණි පූජා කරපු පුද්ගලයා අශෝක රජු විදිහට ඉපදෙනවා. අසන්දි මිත්‍රා දේවිය විදිහට ඉපදුනේ අර ඒ කඩේට පාර පෙන්නපු කාන්තාව. සැඩොල කියලා පසේබුදුරජුන්ට අගරු කරපු වැඩිමහල් වෙළෙන්දා සැඩොල් ගමේ මීග්‍රෝධ කුමාරයා විදිහට ඉපදුනේ. මුහුදෙන් එතනට යවන්න ඕන කියලා කියපු අනිත් සහෝදරයා ලංකාවේ දෙවනි පෑතිස් කුමාරයා නැත්නම් දේවානම්පියතිස්ස විදිහට ඉපදෙනවා. ඔන්න ඔහොම තමයි දේවානම්පියතිස්ස නැත්නම් පසුකාලික දේවානම්පියතිස්ස රජතුමා ලංකාවේ උත්පත්ති ලැබන්න හේතු කාරණා වෙච්ච යටගිය කතාව සඳහන් වෙන්නේ.